සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අවිද්‍යා පත්‍ය සංඛාරා සදෙහෙති කාරුණික සුපින්නතුනි අද මෙම පින්බර දායකත්ව ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ විජේසිංහ බණ්ඩාර මහත්මා සහ විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සැදැහැති දායක පිරිස විසිනුයි. අභාව ප්‍රාප්තුණු ඥාති පිරිසට පින් දීමට වගේම සුජීවත්ව වාසය කරන බොහෝ දිනකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම විපින්කමේ අරමුණ හැටියට සිහිපත් කොට තිබෙනු. දේශනාව අවසානයේදී ඔබ අපේක්ෂා කරන පරිද්දෙන් අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනු. පින්නතුනි, අද මේ දේශනාව තුළ මා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වුණේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුල කතා කරන ඉතාම වැදගත් පාඩයක් පිළිබඳවයි. පටිච්ච සමුප්පාදය කියන්නේ න්‍යායක්. ඒක යොදන්න පුළුවන් ජීවිතේ බොහෝ තැන්වලට බොහෝ ආකාරයන්ගෙන්. බුදුරජාණන් වහන්සේම පවා සාමාන්‍ය සමාජයේ ප්‍රශ්න ඇතිවීම පැහැදිලි කරද්දිත් මේ න්‍යාය උපයෝගී කරගත්තා. චතුරාර්ය සත්‍ය දේශනාව තුලත් මෙම න්‍යාය තමයි තියෙන්නේ. දුක්ඛ සත්‍ය විස්තර කරනකොට දුක හටගන්න සාංසාරික ක්‍රියාවලිය විස්තර කරන අපි දැනට පටිච්ච සමුප්පාදයේ කිව්ව ගමන් දන්න පාඩය තියෙනවානේ. අන්නේ දුක පිළිබඳව කරන ලද පැහැදිලි කිරීමේදීත් පැහැදිලි කළා මෙම න්‍යායාත්මක කරුණු ගෙනහැර දැක්වීමේ ක්‍රමවේදෙ. පටිච්ච සමුප්පාදය කියන අදහසේ න්‍යායේ තේරුම තමයි හේතුන්ගෙන් හටගන්නා බව. කියන්නේ කිසියම් ඵලයක්, කිසියම් රිසල්ට් එකක්, කිසියම් තත්වයක් ඇතිවීම සඳහා අනිවාර්යයෙන්ම බලපාලා තියෙනවත් මොකක් හෝ හේතුවක්.
මොකක්කෝ හේතුවක් කියන දේ තමයි මේ ලෝකයේ ඉතාම පොදු ධර්මතාවයක් හැටියට සම්බුද්ධ දේශනාය පැහැදිලි කළේ. දැන් මේ හේතුව සඳහා සැබවින්ම හේතු නොවන හේතු දේශනා කරලා තිබුණු යුගයක තමයි අපේ බුදුරජාණන් වහන්සේ සැබවින්ම හේතු වන හේතුව පැහැදිලි කරමින් දේශනාවක් ඉදිරිපත් කළේ. උදාහරණයක් විදිහට ඊශ්වර නිර්මාණය වාදයේ තුල ලෝකයේ දුක සැපට හේතුව දෙවියන්ගේ කැමැත්ත, දෙවියන්ගේ තීරණය, දෙවියන්ගේ ලබා දීම් ස්වරූප කියලා වාගේ හිතලු උපකල්පන අනුමාන ප්‍රකාශනය වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තව බොහෝ දේ මේ සඳහා නියතිවාදය, පුබ්බේ කත හේතුවාදය වගේ දෘෂ්ටීන් තුළ යම් යම් ඒවා පැහැදිලි කරමින් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා, නැත්තම් උන්වහන්සේ හෙළිදරව් කළා, ඇත්ත වශයෙන්ම බලපා තිබෙන හේතු තුලින් ප්‍රශ්නේ පැහැදිලි කළා. ඒකට උන්වහන්සේ සතු විවිධ සුවිශේෂී හැකියාවන්, උන්වහන්සේගේ තර්කන බුද්ධිය, උන්වහන්සේ සතු විමර්ශන ශක්තිය, ඒ වගේම උන්වහන්සේ සතුව තිබුණු අතීතය දැකීමේ සුවිශේෂී අධි මානසික ශක්තිය, අනාගතය වෙන විදිය හරියටම පැහැදිලිව පෙනෙන ඒ විශේෂ ඥානය, ඒ වගේම කෙනෙකු බලපුවාම ඒ කෙනාට එයාගේ මේ මොහොතේ මේ ඉරණම මේ විදිහට ලැබීම සඳහා හේතු පරණ සිද්ධිය මොකක්ද, අතීත සිදුවීම මොකක්ද කියලා වගේ ඒවා බලන්න පුළුවන් පෙනෙන යන්ත්‍ර ටිකක් උන්වහන්සේ ළඟ තිබ්බා වගේ තමයි ඔය චේතෝපරිය ඥානේ, පුබ්බේ නිවාසානුස්මෘති ඥානේ, චුතූපපාත ඥානේ ඇතුළු පරචිත්ත විජානන ඥානේ ආදී ස්වභාවයන් උන්වහන්සේ සතුව තිබුණ. එතකොට මේ පර්යේෂණය කරන පරීක්ෂකයා සුවිශේෂී ශක්තීන් වලින් යුක්ත, ඒ වගේම ඒ ශක්තීන් ටික නිසා සුවිශේෂී තර්කන හැකියාවක්, සුවිශේෂී නිරීක්ෂණ පරාසයක් හරි ඇතුළු බොහෝ ශක්තීන්ගෙන් සමන්විත මට්ටමක ඉඳලා තමයි පරීක්ෂණය කළේ. දැන් විද්‍යාව කියනවා, විද්‍යාව පදනම් වී තිබෙන්නේ නිරීක්ෂණ මත එන කල්පිත, ඒ කල්පිත හරිද කියලා බලන්න කරන ගවේෂණ පරීක්ෂණ, දත්ත එකතු කිරීම, විශ්ලේෂණය කිරීම, දත්තවලට අනුව කල්පිතය හරිද වැරදිද කියලා දෙන නිගමනය මතකින්. එතකොට විද්‍යාවේ සියලුම දේ 100%ක් හරි නොයන්න හේතුව තමයි නිරීක්ෂණ පරාසය අඩුනම් ඒ කල්පිතයත් වැරදි, කල්පිතේ ඒ නිරීක්ෂණ ප්‍රමාණයට අදාළව විතරනේ එන්න පුළුවන්. එතකොට ඕකේ කෙලවරවර නිගමනය අවසානෙට කරන ප්‍රකාශනය වරදින්න පුළුවන්. ඒක තමයි ඇත්ත தත්ත්වය. දැන් බුද්ධ දේශනාවේ විශේෂය තමයි උන්වහන්සේගේ නිරීක්ෂණ පරාසය ඉතාම සුවිශාලයි. මං කිව්වා පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියන ඥානයට ඉතා සුවිශාල කාලවකවානුවක්, ඉතාම සුවිශාල වසර ගණනාවක් අතීතයට සියලුම තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබු. පරචිත්ත විජානන ඥානයට, ඒ වගේම චේතෝපරි ඥානය වගේ ඥානවලට අනුන්ගේ හිත් විතරක් නෙමෙයි අනුන්ගේ මේ වෙනකොට එයත් දන්නේ නැති එයාගේ ගුණ, එයාගේ වැඩි පිරිහි තිබෙන චිත්තයේ තුල අන්තර්ගත මට්ටම පවා දැකීමේ හැකියාව උන්වහන්සේගේ නිරීක්ෂණ පරාසයට තිබුණා. චතුූපපාත ඥානය අනුව චුතියත් ඊළඟ උපතත් කර්ම ශක්තිය පිළිබඳ උන්වහන්සේට තිබුණු
හැකියාව උන්වහන්සේගේ තිබිච්ච ඥාණය අනුව බලපුවහමත් හරි ඒවා සාක්ෂි සහිතව උන්වහන්සේ ඔප්පු කරගෙන තියෙන මට්ටමේ සිට කතා කරලා තියෙන දේශනාවක් තමයි උන්වහන්සේගේ දේශනාව. එහෙම සර්වඥ වූ දැන් බුදුරජාණන් වහන්සේට අපි කියනවා සර්වඥයි කියලා. තථාගතයන් වහන්සේ සර්වඥ වෙනවා කියලා කියන්නේ උන්වහන්සේමත් ප්‍රකාශ කළ එකක්. උන්වහන්සේ දේශනා කරන ලද විවිධ පරාසයන්හි තොරතුරු තවදුරටත් මේ ලෝකේ කවදාවත්ම අසත්‍ය වෙලා නැති හින්දා කියන කරුණු දෙකම හින්දා. ඉතින් අන්නේ බුදුරජාණන් වහන්සේ තමයි පින්නතුනි දේශනා කරේ ලෝකයේ කිසිම එකක් අහේතුකව හටගන්නේ නැහැ. ඒ හැම එකටම හේතුවක් තියෙනවාමයි. ඒ හේතුව දකින්න හඳුනගන්න තේරුම් කරගන්න පුළුවන් මට්ටමේ එකක්. ඒක කල්පනා කරලා හඳුනගන්න තේරුම් ගන්න පුළුවන් මට්ටමේ එකක් හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න යෙදුණා. ඒ අනුව තමයි කිව්වේ ලෝකයේ දේවල් ඒක දුක හෝ වේවා සැප හෝ වේවා බඩු හෝ වේවා උෂ්ණ සීතල හෝ වේවා ඒ කියන්නේ කාලගුණයේ හෝ වේ ඕනම එකක් ඉමස්මින් සති ඉදං හෝති. එය එසේ තියෙන්නේ ඒසේ තිබීමට හේතු වෙන මෙය මෙසේ තිබෙන බැවි. මේ ඇතිකල්ලි තමයි ඒක තියෙන්නේ. මේක නැති විට ඒක නෑ කියන්නේ සාපේක්ෂ තත්වයක් හේතුඵල ධර්මතාවය කියලා පැහැදිලි කරා. එතකොට ඒ න්‍යාය අපි කිව්වා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපිට පුද්ගලයෙකුට ඇතිවන දුක් දොම්නස් ඇතිවීම සඳහා හේතුවන හේතුන් පැහැදිලි කිරීමේ කාර්තව්‍ය සඳහාත්. ඒක තමයි ඔබ දන්න පටිච්ච සමුප්පාදය කියලා අංග 12කින් සමන්විත කොටසේ විස්තර කරලා තියෙන්නේ. එතකොට ඔය සංතනිකායේ මේ විභංග සූත්‍රවල මේ පටිච්ච සමුප්පාදය ගැන තියෙන විශාල සූත්‍ර ප්‍රමාණයක පැහැදිලි කරන පොදු ඇතැම් තැන්වල පුංචි වෙනස්කම් තියෙන හේතුන් දැක්වීමක් බුදුරජාණන් වහන්සේ ඔබගේ ජීවිතයේ දැන් ඉරණම සඳහා හේතු බොහෝත වෙන බව පැහැදිලි කරලා තියෙනවා. ඒකෙදි කියනවා අන්තිම වාක්‍යයක් මෙහෙම ජාතිපච්චයාත් ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. දැන් ඔන්න අපේ මට්ටම ඔබේ මට්ටම මොකක්ද ඉපදිලා තියෙන හින්දා දැන් මේ අත්දැකීම් ටික ලැබෙනවා. දැන් මේ අත්දැකීම් ටික ලැබෙන්නේ කියන්නේ ඉපදෙන්න ඕන. ඉපදිලා නැති මට්ටමකදී නම් මේ අත්දැකීම් ලැබෙන්නේ නැහැ. කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ කියලා කියන්නේ උපතක්. අන්නේ මට්ටමේදී තමයි මේ අත්දැකීම් ටික ලැබෙන්නේ. කියන්නේ අපි සත්තු වේවා මිනිස්සු වේවා අපේ පවතිනවා මේ කියන ස්වභාවය. මේ කියන ස්වභාවය ඒ ස්වභාවය මත බලපුවාම ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ දිරීමටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ශෝක පරිද්‍රවයන් නැති වෙනවා. දුක් දොම්නස් ඇති වෙනවා. මේ හොඳින් බැලුවොත් එහෙම ජීවිතය තුළ හම්බෙන අෂ්ටලෝක ධර්මතාවයන්ගෙන් යුක්ත රටාවේ ඔබගේ හිමිකම් ඒව ඇතුලේ තියෙන විවිධ ඒවා ගත්තාම ඒ වගේ විතක ලාභ විතක ආලාභ විතක යසස විතක අයස විතක තව සැප දුක ඔය මේ ඔක්කොම සම්බර වෙමින් ලැබෙන අත්දැකීම් ටික තමයි විස්තර කළේ. ඒතර දුක්ඛ සත්‍ය විස්තර කරනකොට මේක තවදුරටත් ඒකේ තියෙන පොදු දේවල් කිව්වා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම, අර ජරා මරණ ශෝක පරිදේව ආදී මේවයින් යුක්ත මෙන්න මේ තත්වයට ආසන්නම හේතුව තමයි ඔබ ඉපදී තිබෙන්නේ. ඔබ ඉපදී ඉන්නේ ඔබ ඉපදුනා නම් ඉපදිච්ච හැමෝටම ඉපදිලා ඉන්නේ කොහෙ වුණත් මේ අත්දැකීම් ටිකට ලක් වෙන්න සිදු වෙනවා එක හැටි. ඒක තමයි ස්වභාවය. ඊළඟට පැහැදිලි කරනවා ඉපදුණීයයි. ඉපදුණීයයි. හරි ඔබ ඉපදුණීයයි ඇත්තටම. ඔබ භවයේ නිරුද්ධ කරලා හිටියේ නැති නිසා. ඔබ භවයේ නිරුද්ධ කරලා හිටියා නම් ඔබ උපදින්නේ නැහැ. මොකද්ද භවය කියන්නේ? භවය කියන්නේ
උපදින්නට හේතු වෙන බීජ වලින් සමන්විත අන්තර්ගතයකට. උපදින්නට හේතු වෙන ඉපදිලා ඉපදිච්ච ජීවිතය ගත කරන්නට හේතු වෙන බීජ සහ පොහොර වගේ. හරි? බීජය සහ පොහොර වගේ තමයි භවයේ තියෙන දේවල්. ඒක තියෙනවා ප්‍රතිසන්දි ජනක කර්ම. උපදින්න පුළුවන් තැන් 31ක් තියෙනවා. ඒ 31ේම ඉපදීමේ හැකියාව තියෙන ජනන කර්ම අපි කර තිබුණොත්, ජනක කර්ම අපි කර තිබුණොත්, ඊළඟට ඉපදුනාට පස්සේ කර්මවල හිමිකම් තියෙනවා කියලා ධර්මයේ කියනවානේ. දැන් ඔය චුල්ලකම්ම විභංග සූත්‍රය වගේ කර්ම ගැන සඳහන් වෙන සූත්‍රවල තියෙනවා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි, කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति ආදී වශයෙන් මේ සඳහන් වෙනකොට අපිට පේනවා ඉපදෙන්නත් නෑදෑයෝ කණ්ඩායම තීරණය වෙන්නත් හමු වන නොවන දේ තීරණය වෙන්නත් ඒ අනුව තියෙන පුද්ගල වින්දනය වෙනස් වෙන්නත් කර්මයේ දායකත්වයක් තියෙනවා. එතකොට මේ භවයේ තියෙන්නේ අන්නේ ජනක කර්ම සහ ප්‍රවෘත්ති විපාක හැටියට පැමිණිය හැකි කර්ම. ඔබ අයදුම් කරලා නම් ඔබට හම්බෙනවා වගේ. ඔබ කැන්සල් කරන්න බැරි ඕඩර් එකක් මොකක් හරි කම්පැනි එකට ඕඩර් කරලා නම් දැන් ඔබට ඒක එනවාම වාගේ. එකක් තමයි භවපත්‍යා ජාති කියලා කියන. ඔබ නිරුද්ධ නොකරපු බීජමය ගුණය විනාශ නොකරපු ඒ ශක්තිය අහිමි නොකරපු කර්ම වලින් සමන්විත නම් තාමත් ඒ කියන්නේ කර්මක්ෂය කරලා නැත්තම්. හරි, කර්මක්ෂය කරනවා කියන මට්ටමට අපි කියන්නේ රහත් වීම. කර්ම වල යම් යම් ප්‍රමාණයන්ට ක්ෂය වෙන මට්ටම් වලට තමයි මාර්ගඵල කියන්නේ. සෝතාපන්න වුණොත් සතර අපායගාමි කර්ම ක්ෂය වෙනවා. හරි, අනාගාමි වුණොත් කාම ලෝකයේ උපදින්න පුළුවන් සියලු වර්ගයේ මට්ටම ක්ෂය වෙලත්. අරිහත් වෙනකොට සියලුම විදියේ උප්පත්තීන් ලැබෙන කර්ම ක්ෂය කරලා ඒකට අපි කියනවා කර්මක්ෂය කියලා. කර්මක්ෂය නොකරපු අයට තියෙනවා බීජමය බලය සහිත කර්ම. හරි, අපි කියන්නේ ඒකට තමයි භවය. ඔබට එහෙම එකක් තිබුණා තාමත් තියෙනවනේ. ඔබගේ කර්ම වල ජීව ගුණය ඔබ නැති කරලන්නේ. ජීව ගුණය නැති වෙන්න කරන්න ඕනේ දස සංයෝජන ධර්ම ප්‍රහීණ කිරීම. හරි, දස සංයෝජන ධර්ම තියෙනකොට කර්ම වල ජීව ගුණය තියෙනවා. සංයෝජන ධර්ම ප්‍රහීණ කරනකම් තියෙනවා, ප්‍රහීණ කරන මට්ටම අනුවත් ඒක වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ தત્ත්වයේ තියෙන කෙනෙකු ඒකට ඔබින තැන උපදිනවා. ඒ උපදිනු තැනට අදාළ ප්‍රශ්න ටිකට ලක් වෙනවා. දැන් අපේ ජීවිතයේ මේ වාගේ රටක ඉපදින්න හේතු උනේ, මේ වාගේ පරිසරයක මේ වාගේ පාලකයෝ ඉන්න, මේ වාගේ ව්‍යාපාරිකයෝ ඉන්න, මේ වාගේ ආදරයක් නැති ජනතාවක් සමහර වෙලාවට ඉන්නවා වාගේ අපිට පෙනෙන කාලවකවානුවක අපි ඉන්න හිමිකම් තිබුණේ අපේ කර්මවලට. ලෝකේ හැමතැනම මෙහෙම නැහැ. මෙහෙම තැනක ඔබ ඉපදුනේ ඔබට ඕනවටම නෙමෙයි, කර්ම ශක්තියේ හිමිකම තියෙන විදිහටමයි. එතකොට භවය කියන්නේ යන්න ඒ කර්ම ශක්තියට භවයේ ඔබ රැස් කරපු කර්ම තියෙනවා. භවයේ ඔබ රැස් කරපු කර්ම තියෙනවා. ඒ රැස් කරපු කර්මවල ස්වභාවයට අනුව දැන් ඔබට උපතත් උපතෙන් පස්සේ ලැබෙන අත්දැකීම් ටිකත් තීරණය වෙලා තියෙනවා පිළිතුරු. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන, අපිට ලැබෙන දුක් සැප යම් යම් ප්‍රමාණයකට කර්මයේ දායකත්වයක්. හරි, ඒකට තව නියාම ධර්ම පහක් හතරක් තියෙනවා. චිත්ත නියාමයේ, ධම්ම නියාමයේ, මේ වගේ දායකත්වයන් තමයි අපි ඉරණම තීරණය කරලා තියෙන්නේ. ඒ තීරණය කරපු එක ප්‍රධාන එකක් තමයි කර්ම ශක්තිය. ඒක මේ භවය තුලදී. එතකොට කර්ම විපාක දෙන්න පුළුවන් මට්ටමට හැදෙන්නේ ඇයි කියන එකට ධර්මයේ හේතු දක්වලා තියෙනවා. ඔන්න එතනදී පැහැදිලි කරනවා උපාදාන පත්‍යා භවෝ. භවයට කර්මයක් එන මූලික මට්ටමේ අවම සුදුසුකම තමයි උපාදානය වීම. උපාදාන වෙන්නේ මොන මට්ටමේදීද, මොන මට්ටම තිබුණාමද කියන එකත් බුදුහාරෝ පැහැදිලි කරනවා. තණ්හාව ජනිත වුණහම, තණ්හාව
ජනිත වුණාම. තණ්හාව ජනිත වෙන්නේ කොහොමද කියලා විස්තර කරන සූත්‍රවල තියෙනවා අවිද්‍යාවේ දායකත්වය ක්‍රියාකාරීත්වයට පැමිණීම නිසා කියලා. ඒ කියන්නේ ඔබට යමක් හඳුනා ගන්නට ලැබෙන විට ඔබ ඒ සඳහා යොදන දත්ත වැරදියට යෙදූ කල තමයි තණ්හාව උපදින්නේ. තණ්හාව උපදින්නේ තණ්හාව බවට පත්වෙන මට්ටමට යන්නේ මොකක්ද? විඳින ලද දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවය තමයි විඳින ලද ඒවා ගැන අපි හඳුනාගන්න, කල්පනාකරන්න, තර්ක කරන්න යොමු වෙනවා. අන්න එතනදී සිදුවෙන යම් තත්වයක් තුළ අවිද්‍යාව තියෙන චරිතයට කෙලෙස් ඇති වෙනවා. අවිද්‍යාව බිඳුව චරිතයකට කෙලෙස් ඇති වෙන්නේ. එතකොට ඒ කියන්නේ තණ්හාව ඇති වෙන්නේ තර්කය, තර්කයට අදාළව බලපෑපු දත්ත හේවත් අවබෝධය වැනි දේවල් වල බලපෑමේ. හරි. එතකොට ඔබගේ හිතට උපාදානය ඇති වුණු යලි විපාක දෙන්න නියමිත කර්ම ලැබිස්තුවට යනවාමයි උපාදානය ඇති වෙන්නේ මේ සිද්ධි ටික බලපානො. තණ්හාව ඇතිවීම, තණ්හාව ඇතිවෙන්න එකට අදාළව විකෘති සංඥා අපි කියන චතුරු විපල්ලාස. මේ අරමුණු තේරුම් ගැනීමේ අවස්ථාවේදී ක්‍රියාත්මක තලයට පැමිණි. ඊළඟට බලනකොට වින්දනය නැති වෙලා තියෙන්නේ අපිට පස්ස කියන අවස්ථාව සිදු වෙච්ච නිසා. පස්ස කියන අවස්ථාව සිදු වෙලා තියෙන්නේ විඥානයක් බිහි වෙච්ච නිසා. එතකොට ධර්මයේ පැහැදිලි කරනවා තින්නම් සංගති පස්සු. ඊට ඉස්සෙල් පැහැදිලි කරනවා චක්කු විඥානං උප්පජ්ජති ආදි වශයෙන් විඥානේ ඉපදුණා. ඒ කියන්නේ අරමුණු දැනීමේ ක්‍රියාවලිය කියන ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන් වෙන එකක් විපාකයක් හැටියට ඔබගේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වුණාම ඒ විපාක විඥාණයෙන් තමයි මේ ක්‍රියාවලිය මේ විදිහට කරන්නේ. අපි පැහැදිලි කරගෙන තියෙන එක රහත් වෙච්ච නැති අයට රහත් වෙලා පිරිනුවම් පානකනුත් පහළ වෙන ශක්තියක් තමයි විඥානය කියන්නේ. හැබැයි රහත් වෙන්න ඉස්සලා මට්ටමේදී විඥානය පහළ වෙන විදිහ ක්ලේශ බරිතයි, අවිද්‍යා මිශ්‍ර නිසා. හැබැයි රහත්තුණු මට්ටමේදී සිතුවිලි පහළ වෙනකොට කියන්නේ අර අතනින් එහාට වැඩ ටික වෙන්නේ නැති ක්‍රියාවලියක් වෙන්නේ කියන. මොනවද? තණ්හාව හටගන්නේ නැහැ, උපාදානය හටගන්නේ නැහැ, භවයට යන්නේ නැහැ, ඒ කියපු වගේ විපාක දෙන්නේ නැසසර ඉවර වෙන්නේ එහෙම. එතෙදි කියනවා ඔය සමහර සූත්‍රවල කීනං පුරාණං නවං නත්ති සම්භවං රතන සූත්‍රය තියෙනවා. පරණ කර්මය ආවා විපාක දුන්නා, හැබැයි අලුත් එකක් හදන්න නැතුව එතනින් ඉවර වුණා. අලුත් එකක් හදන්න නැතුව එතනින් ඉවර වුණා. ඒකට තමයි නිවන් දකින්නවා කියන්නේ, ඒකට තමයි සසර නිමා වෙනවා කියන්නේ, ඒකට තමයි භවය විනාශ වෙනවා කියලා කියන්නේ. හරි. රහතුන් වහන්සේට හටගන්න ක්‍රියාවලිය ඇතුලේ කර්ම හැදෙන්නේ නැහැ, උපාදාන හැදෙන්නේ නැහැ, තණ්හාව හැදෙන්නේ නැහැ, එහෙනම් භවය සකස් වෙන්නේ නැහැ. භවයේ සකස් වෙන්නේ නැහැ වගේම තියෙන භවයේ තියෙන කර්මවල බීජමය ගුණයත් දුරවන සංයෝජන මට්ටමට අනුව විනාශ වෙලා ගිහිල්ලා භවය හිස් තැනක් වුණාම කියන්නේ විපාක දීමේ බලේ රහිත මට්ටමකට පත් වුණාම මොකද වෙන්නේ? එයා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වූ චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත්වීම සඳහා පත් වෙන්නේ එතකොට මොකක්කෝ රහත් වෙනකොට වෙච්ච එකක් ඉඳා. රහත් වෙනකොට වෙච්ච එක වෙලා තියෙන්නේ ඇඟේ නෙමෙයිනේ. ඒක ඇඟේ වුණා නම් රහතුන් වහන්සේව බාහිර පෙනුමෙන් හඳුනගන්න පුළුවන් වෙන්න එපාය. නමුත් අපිට ඔය පුක්කුසාති රජතුමාගේ කතාව වගේ තැන්වලදීත් පේනවා බුදුහාමුදුරුව සමග එක අම්බලෙම හිටපු රජුරවන්ට මේ ඉන්නේ බුදුහාමුදුරුවෝය කියලා දන්නේ නැහැ. දැනගන්න විදියක් තිබුණේ නැහැ. බෑ. එහෙම බාහිර මොකවත් මේ කියන්නේ ලොකු වෙනසක් දෙයක් පෙනෙන එකක් සිද්ධ වෙලා තිබිලා නැහැ. බුදු වීම මට්ටමේදීවත්. එහෙනම් මේ වෙනස් වෙන එක මොකද්ද කියලා අපි මේ දේශනාව අගදී සොයමු. මොකද අපිත් ඒක තමයි වෙනස් කරගන්න ඕන. නමුත් අද අපිට පේනවා අපේ වෙනස් කරලා තියෙන්නේ අපි ඇඳුම් කට්ටලයි, යනින තැනයි, කතා කරන වචන සෙට් එකයි වාගේ ටිකක් වුණාට අර වෙනස් වෙන්න ඕන එකක් වෙනස් වෙන්න ඕන විදිහටම වෙනස් කරගන්න අපිට තාම හුඟක් දෙනකොට බැරි වෙලා. හරි.
ඒ මොකද්ද කියලා හොයාගෙන ඒක වෙනස් කර ගන්නට තමයි පිනතුණි අපි ඇත්තටම ධර්මයේ තුල හැසිරෙනවා කියනකොට කටයුතු කරන්න ඕන කරන්නේ. ඊළඟට මේක පැහැදිලි කරනවා විඥාන පහළ වෙන්නේ ආයතන තිබ්බම ආයතනයක් තිබ්බම ආයතනය කියන්නේ කර්මයෙන් අපිට හම්බෙච්ච දායාදයක්. ඔබ දන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය පහළවීමට කියන්නේ ඉපදීම කිය. ආයතනානම් පටිලාබු. එතකොට ඉපදීම කම්ම යෝනි කර්ම විපාකයක්. ඒ හින්දා අභිධර්මයේදී විස්තර කරනවා මේ විපාක රූප කියලා. මෙවට කියනවා විපාක රූප මොනවටද? චක්කු සෝත ගාන ජීවා කාය මනෝ ප්‍රසාදවලට. මේව විපාක. හරි. ඒ කියන්නේ මේක මේ විදිහට උනේ බලන්න තිබිච්ච ආසාවේ විපාකයකට. අහන්න තිබිච්ච ආසාවේ විපාකයකට. ආග්‍රහණයන් ගඳ සුවඳ ස්පර්ශය වගේ මේ වගේ අපිට තියෙනවනේ තණ්හා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටම්ප තණ්හා ධම්ම තණ්හා කියන මේ වගේ තණ්හාවක ආසාවක උවමනාවක උවමනාවක් නිසා කරගත්ත ක්‍රියාවලියක ඵලයක් හැටියට තමයි පිනතුනි පහළ වුණේ මොකක්ද? සලායතන. සලායතන කියලා කියන්නේ මේ ඔබගේ දැන් මට්ටම. මේ ඔබගේ දැන් මට්ටම ඔබට සලායතන තියෙනවා. එතකොට මේ සලායතනවල සිට භවය දක්වා කොටස තියෙනවානේ. ඒ තමයි ඔබට දැන් සිද්ධ වෙමින් තියෙන දේ. මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන දේ මොකක්ද? සලායතන තියෙනවා, අරමුණු එනවා, විඥානය හට ගන්නවා, විඥාණයෙන් පස්සය කියන චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා, ඊට පස්සේ විඳිනවා, විඳින එක තර්ක කරන්න යනවා, හඳුනා ගන්න යනවා. හඳුනා ගන්න යාමේදී තණ්හා උපාදානය වගේ ඒවා ඇති වෙලා අරමුණ පෙනෙනවා වෙනවා. පෙනිච්ච අරමුණට හැදිච්ච කර්මය රැඳිච්ච තැන හැටියට භවය අපි නම්. එතකොට මේ මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි යම් කිසි විදිහේ වෙනසක් රහතුන් වහන්සේක වෙලා තියෙන්නේ. මේ ක්‍රියාවලිය දැන් මොකද ඔබ හොඳට බලන්නකෝ. රහතුන් වහන්සේටත් ආයතන හයක් තියෙනවා, අපිටත් තියෙනවා. රහතුන් වහන්සේටත් මේ ලෝකේ තියෙන අරමුණුමයි රූප මේ ආරම්මණය වෙන්නේ. එතකොට රහතුන් වහන්සේටත් ආරම්මණයන් පැමිණෙනවා. ඒ මේවමයි. හරි. රහතුන් වහන්සේටත් අපිටත් ඒ වෙලාවට වෙන්නේ අපේ අවධානයේ ආයතනට යොමු වුණොත් විඥාන හටගන්න එක. ඒක කිසි වෙනසක් නෑ. රහතුන් වහන්සේටත් අරමුණු දැනෙන විඥානයකින් අපිටත් අරමුණු දැනෙන විඥානයකින් මේ විඥානය හටගත්තට පස්සේ අරමුණ දැනෙනකම් වෙන ක්‍රියාවලිය ඇතුලේ කිසියම් තැනක රහතුන් වහන්සේට වරදිලා නැතුව අපිට වරදිනවා. අපිට මොකක් හරි තැනක වැරදීමක් වෙනවා. අන්නේ විකෘතිය දෝෂය අඩුපාඩුව ප්‍රශ්නය තමයි අපිට භවය සකස් වෙන්න හේතුව. මොකක්ද ඒ හේතුව? මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍රවල ඉතාම පැහැදිලිව මේක අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ හේතුව තමයි හඳුනා ගැනීම සඳහා සංඥාවන් හසු වෙන අවස්ථාවේදී ඒ සංඥාවලට නිවරදි නොවන දත්ත පැමිණලා නම් ඇත්ත කියලා හිතාන හිටියට ඇවිත් තියෙන්නේ යථා භූත ඥාණය නෙවෙයි නම් පවතින తත්වයේ එලෙසින්ම හඳුනා ගැනීමක් කරපු තොරතුරු නෙවෙයි නම් හරි අන්නේ වැරදි දත්ත ටික තමයි මෙතනින් එහාට අනිත් ඔක්කොම ප්‍රශ්න ටික හදන්නේ. හරි. ඒ දත්ත ටික වැරදුනාට පස්සේ තණ්හාව උපදිනවලු. ඒ දත්ත ටික වැරදුනාට පස්සේ ඉරිතියා මදමානා උද්දච්ච ආදී ස්වභාවයන් වෙන තර්කණියන් ටික වෙනවලු. ඒ අනුව තමයි තණ්හාව උපාදානෙ ඇති වෙන්නේ කියලා ක්‍රියාවලිය පැහැදිලි කරන දේශනාවල තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලියට අපිට කියන්න පුළුවන් ක්‍රියා නමක් තමයි සිදුවන ක්‍රියාව සිදුවන්නේ පටලවිල්ලක් මුලාවක් වැරදීමක් සහිත අවස්ථාවක් විදිහට කියලා. ඉතින් අපිට කියන්න පුළුවන් ඕනනම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. අවිද්‍යාවේ බලපෑමට ඔබේ සංජානනයේ ලක්වන අවස්ථාවක්. හරි. අවිද්‍යාවේ බලපෑමෙන් ඔබේ චිත්තය විකෘති වෙන අවස්ථාවක් තියෙනවා ඔබගේ ඉන්ද්‍රිය සංජානන අවස්ථාවේ. හරි. මේකට විසඳුමක් තියෙනවා. ඒ තමයි
විදර්ශනාව විදර්ශනාවෙන් ලබන පන්නරයෙන් ඔය 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 ක්‍රියාවලිය ඇතුලේදී ක්ලේශ ධර්ම ඇති වෙන්න බලපාන මට්ටම කියන එක හෙවත් අවබෝධය හඳුනා ගැනීම සංඥාවන් වැරදි දත්ත නොවන වැරදි දත්ත රහිත මට්ටමකට ඔබට පත් කරන්න පුළුවන්. දැන් අපි තව ටිකක් මේක ඉස්සරහට කතා කළොත් එහෙම සලායතන පහළවීම සිදුවෙන විදිහ කියනවා ඒ තමයි නාම රූප පත්‍ය සලායතන. නාම රූප පැහැදිලි කරන එකට ඉස්සරලා තියෙනවා විඥාන පත්‍ය නාම රූපං. ඒකට ඉස්සෙල්ලා තියෙනවා සංකාර පත්‍ය විඥාන. ඒකට ඉස්සෙල්ලා තියෙනවා අවිද්‍යා පත්‍ය සංකාරා කිය. සංකාර කියන එක විස්තර කරන තැන තියෙනවා සංකාර කියන්නේ කුසලා කුසල කර්ම. කුසලා කුසල කර්ම වලට තමයි සංඛාර කියන්නේ කියන්නේ. ඒ කියන්නේ පිම්පව් වලට. හරි. මේ පිම්පව් නිසා මොකද වෙන්නේ? ප්‍රතිසන්දි සිත් පහළ වෙනවා. ප්‍රතිසන්දි සිත් පහළ වෙනවා. ඒ ප්‍රතිසන්දි සිත් පහළ වුණාට පස්සේ ඒක නාමයක් ගිහින් පළපදියම් වෙන්නේ කොහෙද? රූපමේ ස්වરૂපයක. ඒ කියන්නේ කලලයක. යෝ ඇත්තරම යුක්තානුවක යුක්තානුවකට රූපයේ නාමයේ සම්බන්ධ වුණහම කියන නම කලලෙත්. හරි. එතකොට ඔන්න විඥානයයි නාමයි දෙක සම්බන්ධ වෙලා ඒක යම් කාලයක් ගිහිල්ලා සලායතන නිෂ්පාදනය වෙලා එතෙන් සිට ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතන පටිච්චසමුප්පාද කියනවා ඇතැම් විවරණවලදී අවිද්‍යාවේ සිට සලායතන දක්වා කොටස අතීත පටිච්ච සමුප්පන්න අවස්ථාවලු. මේ වෙනකොට වෙලා ඉවරයි. සලායතනවල සිට භවය දක්වා කොටස වර්තමානයිලු. හරි. එතකොට භවයේ සිට අනාගත කොටසලු එතනින් එහාට මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ කිය. කොහොම මේක ඇතුළේ එක දෙයක් පේනවා. එකම දේ යලි යලිත් වීම විස්තර කරනවා. අවිද්‍යාපච්චය සංකාර කියන තැන විස්තර කරන්නේ අවිද්‍යාව ඇති විට කර්ම සකස් වෙනවා කියලානේ. කර්ම සකස් වෙන්නේ අවිද්‍යාව තියෙනවා නම් විතරයි කියලා වගේ එකක්නේ. මේකම තියෙනවා සලායතනවල සිට භවය දක්වා ක්‍රියාවලිය විස්තර කරනවා. ඒක ඇතුලේ තියෙන්නේ අරමුණක් ඇවිල්ලා සිදුවෙන ක්‍රියාවලිය ඇතුලේ කර්මයක් හැදිලා කර්මය භවයට යොමු වෙනවා කියන එකමයි. එතකොට මේ සිදුවීම නැවත නැවත චක්‍රීයයි. චක්‍රීයයි මේ සිදුවීම. ඊළඟට මේක විස්තර කරනවා මේ සංකාරපච්චය විඥානං කිය. කර්ම නිසා ප්‍රතිසන්දියක් ඇති වෙනවායි කියන්නේ. අගදිත් විස්තර කරනවා භවපච්චය ජාති කියලා. භවපච්චය ජාති කියන්නේ කර්ම නිසා උපතක් හට ගන්නවා කියන එක තමයි. එතකොට එහෙම අනුව බලපුවාම දැන් අපි හරියටම විතර කළොත් එහෙම කර්මය නිසා විඥානයක් හටගෙන ඒක රූපයක් සමග සම්බන්ධ වෙලා නාම රූප සහිත කලලයක් හැදිලා ඒ කලලෙන් ආයතන පහළවීම දක්වා කොටසට තමයි අපි ජාතිය කියන්නේ. සත්‍ය විභංග සූත්‍රයේ ජාතිය විස්තර කරන්නේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ කියලානේ. එතකොට ඒක මේ දේශනයේ අග තියෙනවා භවපච්චා ජාති කියලා නිකම්ම. භවපච්චා ජාති කියලා පැහැදිලි කරලා තියෙන නිසා මේ සිදුවීම ඇතුලේ අපේ දේශනාවේදී පැහැදිලි වෙනවා චක්‍රීය ක්‍රියාවලියක්. ඒකයි පටිච්ච සමුප්පාද චක්‍රය කියලා කියන්නේ. නැත්තම් මේකේ කවදාවත් අවිද්‍යාවට හේතුව ඉපදීම කියලා වගේ එකක් හරි අවිද්‍යාවට හේතුව ජරා මරණ ශෝක පරිදේව තියෙන එක කියලා හේතුවක් හරි කියලා මේ පටිය ගලප්පලා රවුම් කරලා අලවන්න බෑනේ. එතකොට ඒ හින්දා ආසන්නම 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 හේතු වෙමින් යනකොට අවිද්‍යාවටත් ඊළඟට ළඟ හේතුවක් තියෙනවා. ඒ තමයි මේක කියන්න බෑ. අවිද්‍යාව තමයි මූල හේතුව. අවිද්‍යාව ඇති විට තමයි ප්‍රශ්න ටික ඔක්කොම ඇති වෙන්නේ. අවිද්‍යාව රහිත නම් මෙවැනි ක්‍රියාවලියක් විතර කරන්න නෑ. මොකද අවිද්‍යාව රහිත තැන කර්ම හදලත් නෑ. කර්ම හදන්නෙත් නෑ. කර්ම හදන්නේ නැති තැන ප්‍රතිසන්දි විපාක මේ උප්පත්තියකුත් නෑ. එහෙම නැති තැන සලායතන බිහි වෙන්නෙත් නෑ. ඒ කියන්නේ රහතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වෙන එක තමයි අවිද්‍යාව රහිත කෙනාට සිද්ධ වෙන එක. මේ සූත්‍රයේම සිද්ධ දේශනා කරනවා අවිද්‍යා
යත්වේව අසේස විරාග නිරෝධ අවිද්‍යාව නිරුද්ධනං සංකාර නිරෝධ කර්ම සකස් වෙලා නේ සංකාර නිරුද්ධ සංකාර නිරුද්ධ වෙලා නම් විඥාන නිරෝධ මෙහෙම පැහැදිලි කරමින් මේ ක්‍රියාවලියෙම වෙන්නේ නැල්ලු අවිද්‍යාව නැත්තං කියලා පැහැදිලි කර. හරි. එහෙමනම් පටිච්ච සමුප්පාදේ අපිට යෝජනා කරන අපිට කියලා දෙයිලා පෙළඹවීමක් ඇති කරන්න උත්සාහ කරන එක තමයි ඔබේ ප්‍රධාන ගැටලුව අවිද්‍යාව කියන්නේ. ඔබේ ප්‍රධාන ගැටලුව මොකක්ද? ඔබගේ අවබෝධයේ මත තියෙන යථාවත් නැති බව. යථාර්ථවත් බව ඔබගේ අවබෝධයේ නොමැතිකම තමයි සකල ක්ලේශ ධර්මයන්ටම සකල දුක්ඛයන්ටම සකල සංසාර පැවැත්මටම හේතුව කියලා පැහැදිලි කරන්නේ. හරියට නිකන් පිළිකා ශෛල ටිකකින් ලෙඩ හදවනවා වගේ ඇඟේ එක 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 ඉන්ද්‍රියන් වල යමෙක් හොයාගෙන මේ తත්වයේ ඒ ශෛල ටික කොහොම හරි මැරුවොත් ඒ ශෛල ටික ශල්‍ය කර්මයක් කරලා හරි අයින් කළොත් එහෙම නැත්නම් බෙහෙතක් දීලා හරි මැරුවොත් හරි අන්නේ ක්‍රියාවලියෙන් පස්සේ ඒ පිළිකාවේ ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි හේතුව නිරුද්ධ වූ කල එතනින් එහාට ප්‍රශ්නය පවතින්නේ නැහැ. ඒක ධර්මයේ කියනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. මොකක්ද මේ තියෙන ප්‍රශ්නය තියෙන යම් හේතුවක් තියෙනවා නම් හේතුව බංග කරොත් විනාශ කළොත් නැති කළොත් දුරු කළොත් එවිට මේ කියන සියලුම තත්වයේ ඵලයනුත් නැති වෙනවාමයි. ඉතින් අපි ඔබට යෝජනා කරනවා එහෙමනම් බලන්න මොකක්ද සංකාර ඇති වෙන්නට හේතු වෙන මට්ටමේ අවිද්‍යාව. මොකද්ද ඔබේ දැනුම සහ ලෝකයේ පවතින ඇත්ත තත්වය අතර වෙනස? ඒ වෙනස තමයි ඔබගේ සංජානනයේට හරි අමුතු විකෘතියක් වෙලා අනිත්‍යතාවයෙන් යුක්ත දේවල් නිත්‍යතාවයෙන් දැනෙනවා. අසාරත්වයෙන් වටිනාකම් වලින් තොර දේවල් විවිධ අගයන්ගෙන් සහ වටිනාකම් වලින් දැනෙනවා. අනාත්ම වූ දේවල් ආත්මීය හැටියට තේරෙනවා. අයිති කරගන්න පුළුවන් කියලා වාගේ එකක් තේරෙනවා. සැබවින්ම දුක උරුම වෙන්නට බලපාන දේවල් උරුම වෙන්නේ සැපයයි කියා හිතෙන මට්ටමේ තේරුම් ගැනීමක් පැටලැවිල්ලක් මොකක් හෝ රැවටීමක් වාගේ එකක් ඔබේ තියෙනවා. ඔබේ ක්ලේශ බරිත හැසිරීමට හේතුව ඒ නිත්‍ය සුන්දර සුඛාත්ම සංඥා. නිත්‍යයි සුඛයි සුන්දරයි ආත්මීයයි කියලා තියෙන සංඥා ටික තමයි ඔබව මේ මට්ටමට අවුල් කරේ. ඔබ මේ මට්ටමට විකෘති කළේ. ඔබ මේ මට්ටමට තණ්හා කළේ. ඔබට මේ මට්ටමට උපාදානයන් ඇති කළේ. ඒ ඔක්කොගෙම මුල ඔබට මේ ලෝකයේ සම්මුතිය ඇත්ත කියා හිතෙන එක. සම්මුතිය විද්‍යාත්මකව බැලුවත් ඓතිහාසිකව බැලුවත් එක නිර්මාණයක් බව පේනවනේ. සම්මුතිය කියන්නේ දැන් අපේ ගනුදෙනු එකගතාවේ. හරි. අපේ මේ ගනුදෙනු එකගතාවේ සංනිවේදනය වෙන භාෂාවක තියෙන වචන ටික, ඒවට තියෙන අගයන්, ඒවට තියෙන මොනවහරි ක්‍රමශිල්පයන් කියන එක මිනිස්සු හද ක්‍රමවේදයන්නේ. ලෝකේ ධර්මතා නෙමෙයි නේවත්. මිනිස්සුනේ නම් දැම්මේ. මිනිස්සුනේ අගය පණවන්නේ අදටත්. මිනිස්සුන්ට පුළුවන් අගය තනියෙන් හිතලා උච්චාවචනය කරන්න. මිනිස්සුන්ට පුළුවන් එහෙම අගය තමන්ට ඕන ගානට තමන්ට විකුණන්න. කඩේ තිබුණොත් මේක 2000යි 2000 තමයි උපරිම මිල කියලා ඕන්නම් ඒක අඩුම මිලට තමන්ට හිතලා විකුණන්න පුළුවන්. නීතියට පටහැනි වුණත් ඕන්නම් ඒ ගානට වඩා වැඩියට වෙළඳ පොලේ විකිණිනව නේද අදට බඩු. හරි. එහෙනම් මේ අගය අයිතිය සහ නම්ගම් ආදී විස්තරවල ලෝකයා නිර්මාණය කළ බවක් තියෙනවා. ඒ වගේම ලෝකයා පටලවාගත් බවකුත් පේනවා. භෞතිකත්වයට ලබා දුන්න අගය අතීතේ නොතිබු එකක්. අතීතේ තිබුණේ අගය කියලා එකක්. මිනිස්සු හැමදේම ගණන් ගත්තේ තියෙන ඒවා හැටියට.
ඒකට ඒක වටිනවද නැද්ද කියලා එකක් වගේ අරකද වටින්නේ මේකද වටින්නේ කියලා වගේ තර්කයක් මිනිස් ජීවයේ ආරම්භක අවස්ථාවේ තිබුණේ නැහැ. මිනිසුන්ට අයිතිය කියලා එකක් තිබුණේ. මිනිස්සු තියෙන දේ තමන් පරිභෝජනයට අවශ්‍ය ගන්නට අරන් පරිභෝජනය කරනවා. ඒකට ඊළඟ sannidhikaraka පරිභෝජනේ රැස්කර තබා පරිභෝජනය කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරනවා ඓතිහාසික ලෝකයේ එහෙමයි. ඔබ දන්නවා එක එක යුගයන් තිබ්බා එඩේර යුගය, ගල් යුගය, ගොවි යුගය ඔහොම කියලා මේ මුල් යුගයන් වල ප්‍රජාව ලෝකේ තේරුම් ගන්න තිබුණේ තමන්ගේ මැගේ කෑලි වගේ. ලෝකය කෙනාගෙන් කෙනා අයිති කරගත යුත්තක් හැටියට මිනිස්සු දැක්කේ නෑ. ඒ නිසා ඇත්තටම ප්‍රශ්න තිබුණ හරි අඩුයි පින්නතුනි. ඒ අය එයාලගේ පුදුම සමගියක් තිබුණා. ඒ අය තමන් ගත්තේ අනුන්ට තියලා. හරි. තමන් කලේ අනිත් කෙනාටත් ඒක කරන්න ඉඩ තියලා ඉතුරු කරලා. මොකද මේ මිනිස්සයාට තිබුණේ තමන් විතරක් පෝෂණය වීමේ චින්තනයක් හේතුව අගය අයිතිය වගේ සංකල්ප ඔළුවල ඔළු කුණු වෙන්න බලපාලා තිබුණ නැති නිසා. ඉතින් මේ தත්ත්‍ය ඓතිහාසිකව බැලුවත් අපිට පේනවා මුල්ම යුගයේ බඩු වලට කිසිම තක්සේරුවක් තිබුණේ නැහැ. පස්සේ බඩු හොමාරු කළා. බඩු හොමාරු කරමින් යන යුගයේදී ඒත් බඩු වලට බඩු මාරු කළා මිසක් ඒ එක බඩුවක් දුන්නම අරකින් කොච්චරක් දෙන්න ඕනද කියලා එකක්වත් මුල තිබිලා නැහැ. පස්සේ තමයි ඒකෙන් ඒකට මේකෙන් කීයක් දෙන්න ඕනද කියලා එකක් නිගමනය කළේ. තවත් පස්සේ තමයි මේ දෙකම එකම ඒකකයකින් මිල කියන්න තීරණය කළේ. අද ඒකේ උපරිමයට එනකොට අපිට දැන් අම්මලාට දරුවන්ට කිරිපොවණ එකටත් මිලක් ගන්න පුළුවන් නම් ගන්න ප්‍රමාණයේ එකකට හැම එකකටම මිලක් නියම කරනවා. හරි. දරුවා අම්මා තාත්තට කොහොමද දැන් අද සැලකන්නේ ප්‍රතිලාභ බලාගෙන? ඒක ඇතුලේ සේවාවක් නැහැ. ඒක ඇතුලේ යුතුයකම් අද නැහැ. ඒව ඇතුලේ ඊට වඩා සදාචාරාත්මක දේ දැන් නැහැ. ඒව ඇතුලේ තියෙන්නේ දැන් ආර්ථික ගනුදෙනු. දෙමව්පියන්ට සලකන්නේ නැති දරුවා අතර අපිට පේන්නේ ආර්ථික ගනුදෙනු තියෙන. සලකන දරුවා අතර පවා. ඒ නිසා මේ ලෝකය විකෘති වුණේ මේ භාෂාව ඔය ආර්ථික ගනුදෙනුවට මිල නියම කිරීම ඊළඟට මිනිස්සු අයිති වෙන විදිහත් හැදුවනේ. මුල්ම කාලේ කාටවත් මොකුත් අයිති නෑ. පස්සේ තනියෙන් තමන් වැට ගහගත්තා නම් තමන්ට තමයි ඒ කෑල්ල අයිති කියලා වගේ එකක් ආවා. ඒත් බලගතාට ඒ වැට කඩලා යාගේ කරගන්න පුළුවන් වගේ එකක් තිබ්බ. ඒකට ආපහු වෙන හේතුවක් නෑ. අරයා ඉස්සල්ලා ගැහුවේ දැන් ඒකින්ද යාට දෙන්න කියලා වගේ. එහෙම මොකුත් එකක් ඒක ඇත්තටම පැවතුණේ නෑ. ඔමුමම ගිහිල්ලා අයිතියට සාක්ෂියක් තියාගත්තා. මොකක් හරි සන්නසක්, මොකක් හරි තහඩුවක්, මොකක් හරි පත්‍රයක් එච්චරයි තිබුණේ කියලා මුකුත් ලියලා තිබුණේ නැහැ තමාර මුල් කාලේ වයි. සමහර ඒ වගේ ඒක ලිව්වේ මොකද්ද කියලා අදාළ නැහැ. ඒක තිබුණොත් ඒක රජ්ජුරුව දීපු එකක්. ඒ හින්දා යා කිව්වේ මේක කියලා කිව්වොත් මිනිස්සු ගත්තා වගේ පිළිගත්තා වගේ ගත්ත. පස්සේ තමයි ඔහොම ගිහින් මුදල් එකක පවා මේක හැදුනේ. ඒ නිසා ඓතිහාසිකව අපිට ඔප්පු වෙන දෙයක් බුදුහාර කියලා තියෙනවා. මොකක්ද? මිනිස්සු පටලවා ගත්තා. මිනිස්සු වරදවා ගත්තා. මිනිස්සු වැරදියට ලෝකය නම් කළා. හරි. අගයක් නැති ඒවට අගයක් පෙනෙව්වා. අයිති කරගන්න බැරි ඒවට අයිතිකාරයෝ හැදුවා. හරි. ඊළඟට පොදු ධාතුන්ගේ විවිධ ප්‍රමාණවලට විවිධත්වයෙන් යුක් නම් හැදුවොත් මේ නමුත් බොරු අගයත් බොරු අයිති වෙන විදිහ කියලා හෝ අයිති වෙනවා කියලා කියන කතාවත් සත්‍යතාවයේදී බොරු. අපි කියනවා යථාර්ථයේදී බොරු, සම්මුතියේදී ගනුදෙනු. සම්මුතියේදී සම්මුති සත්‍ය කියලා එකට අපි කියනවා. හරි. එතකොට මෙන්න මේ ඓතිහාසිකව සිදුවෙන වෙච්ච වරද කාලාන්තරයක් තිස්සේ ඔබගේ වැඩිහිටි කණ්ඩායමෙන් ඊළඟ කණ්ඩායමට ලැබෙමින් තියෙන දායාදේ වෙලා ඒ ලැබෙන්නේ එතකොට ලෝකයේ විකෘති දත්ත. ඒ අවිද්‍යාව තමයි මුල. ඒ අවිද්‍යාව තමයි ප්‍රශ්නය. එතකොට මේක මේ විදිහට තියෙන තාක්කල් ඔබ අවිද්‍යාවෙන් පටන්ගෙන දුකෙන් කෙලවර වෙන ගමනේ ඉන්නවා. මොකද අවිද්‍යාවෙන් පටන් ගත්තම කෙලවර වෙන්නේ නැහැ මැදදී. කෙලවර කරන්න බෑ මැදදී. පුළුවන්නේ කෙලවර කරන්න කොතනදීද? සම්පූර්ණයෙන්ම මේ කියන
අවිද්‍යා ප්‍රහීණ කිරීමෙන් පස්සේ. ඉතින් ඒ නිසා අපි පින්නතුන්ට යෝජනා කරනවා. මේ ඔබ පටලවාගෙන ඉන්න මාතෘකා ටික යලිත් ඔබ නිවරදි කර ගැනීම කරන්න යම් විදියකින් පර්යේෂණාත්මකව සාක්ෂි සහිත පිළිගන්න පුළුවන් මට්ටමින් අවබෝධ කරග. මොනවද ඔබට පටලිලා තියෙන්නේ? පැටලිලා තියෙන එකක් ඔබට ඇඟවල් ගැන හිතෙන අදහසේ ලොකු විකෘතියක් තියෙනවා. ඒක අපිට පේනවා ගඳ ඒවට සුවඳයි කියලා කවි ලියලා තියෙනවා. කැත ඒවා හරි ලස්සනයි කියලා සාහිත්‍ය තුල තියෙනවා. මිනිසුන්ගේ හිත්වල තියෙනවා. මේ ශරීරයේ සැබෑ తত্ত্বය අපි දැනගන්න ඕන එකක්. ඒකේ වැරදි තේරුම් ගැනීම අපිට මාන්නේ, ඉරිසියාව, ක්‍රෝධේ, වෛරය වගේ ඒවා හදනවා. හරි. ඊළඟට අපිට දැනෙන හැඟීම් දැනීම අපි කියන අපේ වින්දනයන්, වේදනා. මේවා ඇතුලේ ලොකු පටලැවිල්ලක් තියෙනවා. සැප ලැබෙනවා කියලා හිතාන කරන සමහර වැඩ ටිකක් බුද්ධියෙන් හිතලා බැලුවොත් එහේ මේකේ කොහොමද සැප ලැබුණේ කියලා හිතෙනවා. ඒකේ තනිකරම හිතේ මායාවකට, හිතේ හිතලුවකට තමයි ඒ වින්දනයේ තැපයයි හිතුනේ කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. මහා දාර්ශනිකව නෙවෙයි, සාමාන්‍යයෙන් හිතුවොත් අපිට පුළුවන්. අර තුවාලයක් අහනවා වගේ. කහනකොට සැපයි වගේ දැනිච්ච, හැබැයි කැහපු හින්දා තුවාලේ පැහැවපු හින්දා සැරවෙආපු, ඒ හින්දා කැක්කුම ආපු, ඒ හින්දා කකුල අතපය ඇඟිල්ල කපන්න වෙච්ච එකක් සඳහා කැහිල්ලම හේතු වුණා. හැබැයි ඒ කැහිල්ලම කහන එකම අපි දැක්කේ සැපයක් හැටියට. හැබැයි ඒ කහන එක ඇතුලේ තමයි අර ප්‍රශ්න ටික ඔක්කොම තිබුණේ. ඒ වගේ සරල සිද්ධි ඇසුරෙන් ඔබට තේරුම් ගත්තොත් එහෙම අපි විඳිනවා වැරදි මේ ලෝකේ හුඟාක් ඒවත්. බොහෝ සැපයයි කියලා විඳීම් නිසා ජීවිතේ පුරා හම්බෙලා තියෙන්නේ ප්‍රශ්න. ජීවිතේ පුරා හම්බෙලා තියෙන්නේ විවිධ විදිහේ දුක්. හරි. ඊළඟට අපි තව පටලගෙන ඉන්න එකක් තමයි අපි ලෝකයේ හෝ අපිට ලොකු හුඟාක් ඒවා හිතෙනවා වැරදි. අපි හිතනවා මෙහෙම වෙයි කියලා වරදිනු. අපි හිතනවා මෙහෙම වෙයි කියලා ඕ වරදිනු. හරි. අපි හිතනවා එයා නම් මෙහෙම වෙයි කියලා ඒත් වරදිනු. ඒකට හේතුව තමයි ඔබට ඔබගේ සිත පිළිබඳව ඔබ ඉතාමත්ව තව ඉහළට ඉගෙන ගන්න ඕන. හරි. ඊළඟට ඔබ දන්නේ නැති එකක් තියෙනවා. ඒ තමයි ධර්මතා. මේ ලෝකයේ ලෝකත් ස්වභාවයන් මං හිතන්නේ ඔබ විද්‍යාඥයෙක් වුණත්, ඔබ මහාචාර්ය කෙනෙක් වුණත්, ඔබ වෛද්‍යවරයෙක් වුණත්, ඔබ ඉංජිනේරුවෙක් වුණත්, ඔබගේ වෘත්තිය මොකක් වුණත් ඒ විෂය ධාරා එකකවත් ඕක කියලා දෙන්නේ. හරි. ඒ විෂය ධාරාවන් එකකවත් ලෝකයේ ස්වභාවික ක්‍රියාවලි මොනවද, ස්වභාවිකත්වයේ මොනවද කියලා හරියටම කියලා දෙන්නේ. කියලා දෙන්නේ නැති හින්දා අපි අෂ්ටලෝක ධර්මය දන්නේ නැහැ. ලෝකයේ අෂ්ටලෝක ධර්මයේම සාමාන්‍ය කියලා අපිට හිතෙන්නේ නැහැ. අපිට ඒ සාමාන්‍යක ඇතුලේ හිතෙනවා අසාමාන්‍ය හේතු, අසාමාන්‍ය ගැටුම්, අසාමාන්‍ය සිදුවීම් හිතෙනවා. එතකොට මෙන්න මේ මාතෘකා හතර, කය, වේදනාව, හිත සහ ධර්මතා, සබහදාම තියෙනවා. හිත වැඩ කරන ස්වභාවිකත්වය හඳුනා ගන්න, හිතේ ක්‍රියාකාරීත්වය ඇතුලේ ස්වභාවය හඳුනා ගන්න, ලෝකයේ ස්වභාවිකත්වය ඇතුලේ හඳුනා ගන්න. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වැනි ධර්මතාත්, පංච උපාදානස්කන්ධ, සත්තබොජ්ජංග වගේ හිතේ පිරිවුණු සහ දියුණු මට්ටම් වල ධර්මතාත් තියෙනවා. හරි. ඒ ධර්මතාවල ඉරණමකුත් තියෙනවා. මේ ඔක්කොම අපි කියනවා සතර සතිපට්ඨානය කියලා. සතර සතිපට්ඨානය. ඒ සතිපට්ඨානය කිව්වේ බුදුහාමුදුරුවෝ මේ අවිද්‍යාවෙන් බේරෙන්න අපිට දුන්න පර්යේෂණවලට. එතකොට ඔබ මතක තියාගන්න, කරුණු ඉගෙන ගත්තට, මතක තියාගත්තට මේ අවිද්‍යාව ප්‍රහීණ වෙන්නේ නැහැ. මොකද ඒක තදින් කාවෙදිලා තියෙනවා. ඔව් කියලා ඔප්පු වෙලා වගේ තියෙනවා. ඔව් කියලා හිතෙන්නේ ඔප්පු වෙච්ච විදිහකින්. දැන් අපිට ඔව් කියලා හිතලා තියෙන්නේ ඇත්තම ඇත්ත එක නෙමෙයි වුණාට අපිට ඒක ඇත්ත කියලා හිතෙන දත්ත මොනවා හරි විදිහකට ආව හින්දායි අපිට ඇත්ත කියලා හිතේ. එතකොට ඒක අපිට ඇත්ත කියලා හිතෙන තාක්කල් ඒ දත්තය අපිට පාවිච්චි වෙනවා. ඒ හින්දා බුදුහාමරෝ කිව්වේ අවිද්‍යාව දුරු කරගන්න බෑ බණ ඇසීමෙන් විතරක්. අවිද්‍යාව දුරු කරගන්න බෑ කියවීමෙන් විතරක්. සාකච්ඡා වලින් විතරක් අවිද්‍යාව දුරු කරගන්න වැඩ කීපයක් කරන්න ඕන. එකක් තමයි විදසුන් වඩන්න ඕන. ඒ කියන්නේ
පර්යේෂණාත්මකව තහවුරු කරගන්න. පර්යේෂණය වඩන්න පුළුවන් ඕන කෙනා උපේක්ෂක පර්යේෂකයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකට සමාධිය වඩන්න ඕන. උපේක්ෂක කෙනෙක් බවට පත් වෙන්න අභ්‍යාසය හරියට කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ නීවරණ සංසිඳවන්න පුළුවන් වෙන්න ඕන. ඒකට සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන්න සීලය තියෙන්න ඕන. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම අපිට පේනවා මේ ක්‍රියාවලියටත් තියෙනවා එකිනෙකට සම්බන්ධ අත්පැලක්. එකිනෙකට සම්බන්ධ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට අනුව උපේක්ෂක පුද්ගලයා හැදෙන්නේ සිහියෙන්, සමාධියෙන්, වීරියෙන්, සීලයෙන්, සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන් කියන ඔක්කොගෙම එකතු වෙලා. එන ඔයාලට අවිද්‍යාව ප්‍රහීන කරන්න ඕන නම් ඔයාලා ඔක්කොම තියෙන කෙනෙක් වෙන්න. ඔය ඔක්කොම තියෙන කෙනෙක් බවට ඔබ පත් වුනේ නැත්නම් ඔබට අවිද්‍යාව ප්‍රහීන කරන්න පුළුවන් වෙන්නේ නැහැ පින්තුටි. අවිද්‍යාව ප්‍රහීන කරන්න පුළුවන් වෙන්න නම් හරි මේ අපි කියන කරුණ තේරුම් ගැනීම කියන එකට අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. ඒක තියෙන්නේ චතුරාර්ය සත්‍ය. දුකක් තියෙනවා, ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරුද්ධ කරන්න පුළුවන්, නිරුද්ධ කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට කළොත් එතනින් එහාට දුකෙන් ඔබට මිදෙන්න පුළුවන් ය කියන එක පැහැදිලි කරු. හරි. ඊළඟට මේ සම්මා දිට්ඨියට අදාළව අවංක හැඟීම් ඇති කරගන්න. නික්ලේශී වෙන්න, නෙක්කම්මේ වොමනා කරන්න, අව්‍යාපාද අවිහිංසාවෙන් ජීවත් වෙන්න ඔබට ඕන කරන්න, අවිද්‍යාව නිරුද්ධ වෙච්ච කෙනෙක් වෙන්න ඔබට වොමනා ඇති වූ විට තමයි සිල්වත් වෙන්න පුළුවන්. සිල්වත් වුණාම තමයි වීරිය වඩන්න පුළුවන්, සිහිය දියුණු කරන්න පුළුවන්, සමාධිය දියුණු කරන්න පුළුවන්, විදසුන් වඩන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි ඔබට අපි ආරාධනා කරනවා. හරි. අතපත ගගා ඉන්න එපා ධර්මය. කටමැත දොඩවමින් ඉන්න එපා ධර්මය. ධර්මය පාවිච්චි කරන්න. ධර්මයේ තියෙන පරිේෂණ, ධර්මයේ තියෙන වැඩපිළිවෙලක්, ගමන් මගක්. හරි. ඒක යන්න ඕන ඇත්තටම. ඒකේ රඟපාලා බෑ. මොකද ඒක බලලා තෑගි විදියට නෙමෙයි නිවන හම්බෙන්නේ. නිවන හම්බෙන්නේ මතක තියාගන්න සම්පූර්ණයෙන්ම ඔබගේ චර්යාවට දියුණු වෙන අවබෝධයෙන්, අවබෝධයක. ඔබගේ පරිේෂණ වලින් එකතු වෙන දත්ත වලින් පෝෂණය වෙන හිතත් එක්ක නිවන තියෙන්නේ. හරි. ඒ නිසා ඒ චර්යාව සහ පෝෂණය ඔබ හදාගන්න. හරි. ඒ සඳහා ඔබ මහන්සි ගත්තොත් අනිවාර්යෙන් ඔබට මේ විකෘතිතාවය, විකෘතාවය වෙනස් කරන්න පුළුවන්. හරි. දුක ඇතිවීමට හේතුවක් තියෙනවා වගේම දුක නැති කර ගැනීමටත් අදාළ හේතුව තමයි අරෂ්ටාංග මාර්ගය. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඉතාමත්ම හොඳින් මේ ගැන හරියටම අවබෝධයෙන් පැහැදිලි කරන ගුරුවරයෙක් වෙත ගිහිල්ලා ඒ ගුරුවරයාගෙන් හරියටම කළ යුතු දෙයත් කළ යුතු මාත්‍රාවත් කියන දෙක හොඳට අසා දැනගෙන ඔවුන් සමග හොඳ ගනුදෙනුවක් පවත්වා ගනිමින් ඔබ ඔබගේ පර්යේෂණ වල සාර්ථක වෙන්න. විදර්ශනාවෙන් යථාර්ථය ඔප්පු කරපු කෙනෙක් හැටියට, ලෝකයාට ඔප්පු කරන්න ඕනේ, ඔබ ඔප්පු කරගත්ත කෙනෙක් හැටියට ඔබේ කටයුත්ත නිමාවටපත් කරගන්න. අන්න එහෙම කරන ඕන කෙනෙක්ට පින්නතුරු නිවන් දැක්ක හැකි, දුකෙන් මිදුණ හැකි, පෙර වෙන ආත්මක නෙමෙයි මේ ජීවිතේදීත්. හරි. ඉතින් ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාවත් ආශිර්වාදයක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමා කරනවා. විජේසිංහ බණ්ඩාර මහත්මා, විජේසිංහ මහත්මිය ඇතුළු සැදැහැති පිරිස, විශේෂයෙන්ම අභාවප්‍රාප්ත වුණු WM විජේසිංහ බණ්ඩාර මහත්මාගේ දෙමව්පියන් වන WM සුදු බණ්ඩා පියා, TM සුමනාවති මෑණියන්ට, ඒ වගේම DGE විජේසිංහ මහත්මියගේ දෙමව්පියන් වන GD හරමානිස් පියතුමා, GD උක්කුවම්මා මෑණියන් වහන්සේ ඇතුළු දෙපාර්ශවයේ නමින් මියගියපු සියලුම පින්වතුන්ටත්, චමරි ප්‍රසාදි හේරත් ලේලිය ඇගේ දෙමව්පියන්, එකම මුණුබුරුවන පෘථුවි තේජන විජේසිංහ පුතණුවන්ට ඇතුළු එම පවුලේ නමින් මියගියපු යම්තාක් ඥාතිවරු වෙතොත් ඒ හැමටත්, ඥාතීන් මියගිය හැම කෙනෙකුටමත් මේ පින් ලැබේවා, මේ පින් අනුමෝදන් වේවා, මේ පින් අනුමෝදන්ව
භවගාමී ජීවිතය සුවපත් භාවයට පමුණුවත්වා කියලා සාදු කියලා පින්දින්. ඒ වගේම විශේෂයෙන් දෙසැම්බර් මස 23 වන දින 73 වන ජන්මදිනයේ සමරන හලාවත කුරුණෑගල පාර සේද උයනේ පදිංචි GDE විජේසිංහ මහත්මියටත් නොවැම්බර් මස 25 වන දින 73 වන ජන්මදිනයේ යෙදුණු W.A. විජේසිංහ බණ්ඩාර මහත්මාටත් නොවැම්බර් මස 27 වන දින 42 වන ජන්මදිනයේ යෙදුණු W.N. ගයාන් බණ්ඩාර විජේසිංහ පුතණුවන්ටත් ජනවාරි මස 7 වන දිනට ජන්මදිනයේ දෙන W.M. නලීන් බණ්ඩාර පුතණුවන්ටත් එම පවුල්වල ලේලිවරු බෑනාවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන්ව දීර්ඝායුෂ සැලසෙත්වා, නිරෝගීමත් බව වැඩේවා, හිතන පතන සියලු යහපත් වූ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් අපි ආශිර්වාද කරනවා. උතුම් සද්ධර්මය අවබෝධ වී නිවනින් සැනසෙන්නටත් මේ පින හේතු වාසනාම වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන සුඛිත මුදිත භාවයට පැමිණෙත්වා. සම්බුද්ධ ශාසනයේ ලෝකයේ ඔබ අප සෑම දෙනාම ආරක්ෂා කරත්වා අවසන දෙවියෝතුතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්දින්. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං.